ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ලංකාව ඉන්දියාව යා කරන්න පාලමක් ඇයිද පාලම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේවිද මාධ්‍යවේදීන් අලි සබ්‍රිගෙන් ප්‍රශ්න කරයි රුපියල් බිලියන 4979 වෙනුවට රුපියල් බිලියන 13079ක් ඒ කියන්නේ වැඩිපුර රුපියල් බිලියන 9000ක් ආණ්ඩු ණය ගන්නේ මොන ජෝගියක් නටන්නද කියලා අද ටෙලිවැකියෙන් මුලින්ම අවධානය දේශීය පුවත් වෙතටයි ඉන්දියානු සාගර කලාපයේ සංවර්ධන ඵල උපරිම ආකාරයෙන් නිලා ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා දකුණු ඉන්දිය වරායන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අවබෝධතා ගිවිසුමකටද ජනපති අත්සන් කළ බවයි අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කළේ අනාගතයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරන පාලමක් ගොඩනැගීමේ හැකියාව පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍යකේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් කලාපය තුළ ශාලා ආර්ථික සංවර්ධනයක් සිදුවීමේ අවකාශය තිබෙනවා ජනාධිපතිතුමාගේ දැක්ම තුළ එතුමා දිගටම කියන කරුණක් තමයි කලාපයේ ඒ අවස්ථාවෙන් අපි සම්පූර්ණ ප්‍රයෝජනය ගන්නට ඕන කියලා රජයන් අතර විතරක් පමණක් නෙවෙයි ප්‍රයිවට් සෙක්ටර් අතරත් එකඟතාවය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහා අපි සාකච්ඡා කරා ලංකාව තුළ වැලිඩ් කරන්සි එකක් හැටියට ඉන්දියන් රුපියක භාවිත කිරීමේ හැකියාව සලකා බැලලා තියෙනවා මෝදි මැතිතුමා විශේෂ උනන්දුවක් දක්වුවා ක්‍රූස් ටුවරිසම් ලංකාව හරහා යන්නට තමිල්නාඩු ආන්ද්‍ර ප්‍රදේශක තෙලංගානායක ඒ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඒ පෝට් අතර සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයේම නායකයෝ හඳුනාගත්තා. විද්වතුන් එකතු වෙලා සාකච්ඡා කරන්නට ඕන පාරු හරහා අපි අර වාහන අරගෙන ගිහිල්ලා එහෙට දීලා ආයේ සම්බන්ධ වෙලා යනවද එහෙම නැත්නම් කෙලින්ම බ්‍රිජ් එකක් හදනවද කියන 2030 විතර වෙනකොට අපිට ස්වයංපෝෂිත වීමේ හැකියාව තියෙනවා පුනර්ජීවනීය විදුලි ශක්තිය 70%ක ප්‍රමාණය ඊට වඩා ලැබෙන දේවල් අපනයනය කරන්නට නම් අපිට මාකට් එකක් තියෙනවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අවබෝධතා ගිවිසුමකට එළඹුණා ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීම අපිට කියනවා ටෙක්නිකල් ඇසිස්ටන්ස් ලබා ගැනීම සහ ලංකාවේ ඔවුන්ගේ විශ්වවිද්‍යාල නිර්මාණය කිරීමේ හැකියාව සාකච්ඡා කරේ යම් ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලංකාවට පැමිණ ඒ සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සලකා බලන්න කියලා. ඉන්දිය සම්භවයක් ඇති අපේ වතුකර දෙමළ ප්‍රජාව ඔවුන්ට ප්‍රගතියක් ලබා ගැනීම සඳහා ඉන්දිය රුපියල් මිලියන 750ක මුදලක් ඒ සඳහා ආයෝජනය කරන්නට ඉන්දිය රජය එකඟ වුණා. ලංකාවට ඒ හරහා ජාතික ආරක්ෂාවට යම් කිසි අවධානමක් එයිද? ලංකාව දූපතක් නොවුණා නම් රටවල් කීපයක් එක්ක සම්බන්ධ වෙන්න තිබුණා. හුඟක් රටවල් ඒ විදිහට බ්‍රිජ් ඇති කරලා තියෙනවා. චීනය දැන් සම්බන්ධ වෙලා තියෙනවා නේපාලයත් එක්ක. සීනිය සම්බන්ධ වෙලා තියෙනවා පකිස්තානයත්. ඉතින් මේක සාමාන්‍ය දේවල්. දෙකින් දෙකටම අපි නොබැඳි රටක්. අපි අස්සන් කරේ අවබෝධතා ගිවිසුමකට වෙන රටවල් ඒ සම්බන්ධයෙන් මොනවද කරන්න කියන එක පිළිබඳව අපේ අදහසක් නැහැ. මම හිතන්නේ නැහැ කිසි රටක් පාරදුෂ්‍ය පෙනෙන ආකාරයට කරන ව්‍යාපෘතිවලට විරුද්ධ වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අදලියන්නේ 329 වැනි ටෙලිවැකිය. අපේ රටේ ආර්ථිකයේ ප්‍රධානතම ගැටලුව දිනපතා ඉහළ යන ණය ප්‍රමාණය. ඒ බව අපි හොඳටම දන්නවා නේද? විශේෂයෙන්ම මේ පොලියට ණය ගැනීම ඊට පස්සේ ඒ ණය ගෙවන්න ඊටත් වඩා වැඩි පොලියට ණය ගැනීම මේ තමයි අපේ ප්‍රශ්නේ. ඒ නිසා ණය ගැනීමේ සීමාව වැඩි කර ගැනීමට දැන් මේ රජය ආපහු සැරයක් උත්සාහ කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අතිශය විශ්මයජනක වැඩි කර ගැනීමක්. හොඳේ රජය ඔය කොපමණ ණය ගන්නේද යන්න පිළිබඳව යම් සංඛ්‍යාලේඛනයක් ඉදිරිපත් කරනවා අයවැයෙන්. ඒ වාර්ෂිකව අයවැය ඇතුලේ තියෙනවා අපිට මෙච්චරක් ණය ඕනේ අපිට මෙච්චරක් වියදම් තියෙනවා කියලා. හරිද? දැන් ඒ අනුව මේ ඉදිරි වර්ෂයේ සඳහා රජයේ මොනතරම් ණය ප්‍රමාණයක් ගන්න අවශ්‍යද කියලා තීරණය කරලා ඒ බව අයවැය ලේඛනයට ඇතුළත් කරලා තියෙන්නේ. දැන් ඊට අමතරව වියදම් පියව ගන්න ඕන වුණහම, ඒ කියන්නේ වැඩියෙන් ණය ගන්න ඕන වෙනවා නම් විසර්ජන පනතට සංශෝධන ගේනවා. දැන් ඒ කියන්නේ ආණ්ඩුවට අවශ්‍ය ණය ගැනීමේ සීමාව වැඩි කරගන්න විසර්ජන පනතට සංශෝධන ගේනවා. දැන් 20 23 වර්ෂයේ සඳහා, ඒ කියන්නේ මේ වර්ෂයේ
සඳහා ණය ගැනීමේ සීමාව ලෙස පහුගිය අවුරුද්දේ අයවැයෙන් අනුමත කරලා තියෙන්නේ රුපියල් බිලියන 4979ක්. රුපියල් බිලියන 4979ක්. නමුත් දැන් ආණ්ඩුව මේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13979කින් වැඩි කර ගැනීමට තීරණය කරලා තියෙනවා. ඒක මහ පුදුම වැඩි කර ගැනීමට දරන උත්සාහයක්. හරිද? ඒ කියන්නේ අයවැයෙන් අනුමත කරලා තියෙන රුපියල් බිලියන 4979යි. නමුත් දැන් ඒ ප්‍රමාණය රුපියල් බිලියන 13979ක් දක්වා වැඩි කර ගන්නට හදනවා. මහ ඉහළ යාමක්. හොඳේ. එතකොට වැඩියෙන් ගන්න හදන ණය ප්‍රමාණය කොච්චරද? 13979න් අරගන්ට තීන්දු කරලා තිබුණු 4979 අඩු කරපුවාම රුපියල් බිලියන 9000ක්. රුපියල් බිලියන 9000ක්. හරිද? මේ අලුතෙන් ගන්න හදනවා. ඒ කියන්නේ වැඩිපුර දැන් රුපියල් බිලියන 9000ක් ණය ගන්න හදනවා. ඒ කියන්නේ ණය ගැනීම තුන්ගුණයකට ආසන්න විහෙල දාලා. හරිද? ඕනෙලා තිබුණේ 4979ක්. දැන් 13979ක් ගන්න යන එකනේ තුන්ගුණයේ ඉහළ යාමක්. හරිද? ඒක ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 280කින් ඉහළ යාමක්. දැන් මේ පිළිබඳව ඔය 20යි 22 අංක 43 දරන විසර්ජන පනත් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතට දැන් ඔන්න එක ගැසට් කරලා තියෙන්නේ. හරිද? ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේමයි 20යි 23 සේවා වියදම් ලෙස පාර්ලිමේන්තුව ඔය විසර්ජන පනත මගින් අනුමත කරගත්තේ රුපියල් බිලියන 422යි. බිලියන 4222යි. ඊට ආසන්න මුදලක්. හරිද? දැන් මේ සේවා වියදම් ඒ මුදල මේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 13222ක් දක්වා වැඩි කරගන්න නියමිතයි. ඒ බවත් මේ සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කරලා තියෙනවා. මේක පුදුම වියදමක්. හරිද? මේක පුදුම වියදමක්. පළාත් පාලන මැතිවරණේ තියාගන්න රුපියල් බිලියන 10ක් හොයාගන්න බෑ. හරිද? අයවැයෙන් අනුමත මුදලෙන් තුන්ගුණයක්. ඒ කියන්නේ රුපියල් බිලියන 4979ක් වෙනුවට වැඩිපුර රුපියල් බිලියන 9000ක් ණයට අරගන්න වියදම් කරන්න හදන්නේ මොන වටද? හරිද? ගත්ත ණය ගෙවන්නද මේ තවත් ණය ගන්න හදන්නේ? එහෙමත් නැත්නම් ජනතාවගේ පටි තව තවත් තද කරලා ජනතාවට තව තවත් බදු ගහලා ඒ සල්ලිත් එකතු කරගෙන එළඹෙන ජනාධිපතිවරණ සූදානමක්ද? එහිලා මැති ඇමති වරප්‍රසාද යාන වාහන ආනයනය කරලා නේද ඡන්දයකට සුරසැප දෙන්න එහෙම දරන බලාපොරොත්තුවක්ද උත්සාහයක්ද? එහෙමත් නැත්නම් ඉතින් අර හැමදාම ඡන්දලං වෙනකොට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් පාරවල් බෝක්කු හදන්ට වෙන් කරන තාරදාන්ට එහෙම නේද වෙන් කරන ගමන් ඡන්දයට අනියමෙන් වියදම් කරන්න වියදම් කරන්නට හොඳේ පළාත් සභා බබාලට සන්තෝෂම් දෙන්න හදනවද? එහෙමත් නැත්නම් මේ විදිහට රුපියල් බිලියන 9000ක් මහ විශාල ණයක් අරගෙන හෙන ෂෝ එකක් දාලා දැන් රට ගොඩ ගොඩේ ගොඩ එන්න අපේ රජු නැවත පත් කරමු පෝලිං නැති කළ වීරයාට අපි ඡන්දය දෙමු කියලා ආන්ගේ කැම්පේන් එකටද මේ සූදානම් වෙන්නේ? හරිද? මේසා විශාල ණයක් ගන්න යන්නේ මොකටද? ඇත්තටම මේ තාක් අපේ රටේ අරගත්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 84 පැනලා තියෙන මේවා රුපියල් නෙමෙයි. හොඳේ. ඇමරිකානු ඩොලර් බිලියන වලින්. හරිද? ඩොලර් බිලියන 84ක්. ඒ ගත්ත ණය නිසා තමයි අපි අද මේ බංකොලොත් රාජ්‍යයක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ණය ගත්ත නිසා නෙවෙයි, ගත්ත ණය නිවැරදිව ආයෝජනය කළේ නැති නිසායි. ගත්ත ණය හරිහමන් දේවල් වලට යෙදුවේ නැති නිසායි. ආයෝජනය කළත් 25%ක් ආයෝජනය කරනකොට 75%ක් හොරා කෑව නිසායි. ඒ නිසා අන්තිමට අපිට නටපු පදේකුත් නැති, බෙරේ පළුවකුත් නැති ආර්ථිකයක් ඉතිරි වුණා, රටක් ඉතිරි වුණා. ඩොලර් වැඩි කරගන්න ක්‍රම වෙනුවට තව තවත් ණය ගන්න හදන්නේ මේ කාටවත් මතක තියාගන්න. මේ කාටවත් නැවත ණය ගෙවීමේ වගකීමක් නැති නිසායි. ඒ ආණ්ඩුව ණය අරගෙන සැපට කාලා හොරා කාලා හොඳට ඉඳලා යනකොට ඊළඟ ආණ්ඩුව ඒ ණය බරට කරගහලා අර උන්දලට බැන බැන ඒගොල්ලොත් ණය ගන්නවා. ඌකම තමයි කළේ. හරිද? දැන් කරන්නෙත් ඕකයි, හෙට කරන්ට යන්නෙත් ඕකම තමයි. ඔය උන්දලා හරි දැන් ඔය රට බංකලොත්තු ආකාර හොයන්න කමිටුවක් දැම්මනේ නේද? ඕකට ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ අප්පා. මේ තම තමන්ම ඔය කණ්ණාඩි ළඟට ගිහිල්ලා මූණු බලාගන්න. ආන් එතකොට තේරෙයි අප්පුච්චි කවුද රට බංකලොත් කළේ කියලා නේද? රටෙන් හොරා කෑවේ කවුද කියලා. ඒක හරි ලේසි. යන්න ගිහිල්ලා මූණ බලන්න. හරිද? ඔය සමහර හිඟන්නන් ඉන්නවා, යාචකෙන් ඉන්නවා,
මොන තරම් හොදට ඉන්න පුළුවන් වුණත් යාචක රස්සාවටමයි කැමති. හරිද? අර ඉන්දියාවෙත් ඉන්නවා කියන්නේ එහෙම ප්‍රකෝටිපති මේ යාචකෙක් නේද? ණයට කාලා පුරුදු වුණාමත් එහෙමම තමයි. අමේසා විශාල ණයකන්දකට මේ රට මේ යට වෙලා තියෙද්දි තවත් බය නැතුව යට කරන්න හදන්නේ මේ උන්දලට සැප විඳින්න. මේ උන්දලට ඒ ගන්න ණයවලට වගකීමක් නැතිකම නිසායි, වග කියන්න බැඳිලා නැති නිසායි. හරිද? අද වන විට දේශීය ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආදායම සීග්‍රේන් බිඳ වැටිමින් පවතිනවා. එය මේ වසරේ පළමු කාර්තුවේදී පසුගිය වසර හා සැසඳීමේදී 15%කින් විතර ආදායම බිඳ වැටලා පහත වැටලා තියෙන්නේ. අසීමිත බදු අය කිරීම නිසා තව තවත් කර්මාන්ත වැහෙමින් පවතිනවා. තේ කර්මාන්තයේ ආදායමත් පහළ වැටලා අවසන්. ඩොලර් උත්පාදන ක්‍රම සොයනවා වෙනුවට තව තවත් ණය ගන්නේ එය අතිශය පහසුම ක්‍රමය නිසායි. හරිද? ඒ වගේමයි කවරදාවත් ණය අරගෙන හොරා කාලා ඒ දේශපාලනඥන්ට දඬුවම් ලැබුණේ නැති රටකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ උන්දලා ණය ගන්නටයි හොරා කන්ටයි බය නැහැ. ඒකයි තව තවත් ණය අරගන්නේ. අපේ උපදින්න ඉන්න දරුවන්ගේත් හත්මුතු පරම්පරාවක්ම ණයකන්දකට යට කරමින්. අද ටෙලිවිකිය අවසන් කරන්නේ ණයට කාලා ජොලි කරලා මේ ඡන්දේදීත් හොරුන්වම රජ කරවමු කියලයි. අනුග්‍රහය. Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114 65 1144. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළි තමෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.